අද පුනරීක්ෂණ පාඨමාලාවේ නැත්නම් පුනරීක්ෂණ වීඩියෝ පාඩවල අද අපි කතා කරන්නේ නිර්මාණාත්මක සංනිවේදනය පිළිබඳව. ප්‍රශ්නය තමයි නිර්මාණයක නැත්නම් යම් නිර්මාණයක ගැබ්ව ඇත්තේ නිර්මාණකරුවාගේ පෞද්ගලික අත්දැකීම් සමුදායකින් පැහැදිලි කරන්න. නිර්මාණයක ගැබ්ව ඇත්තේ නිර්මාණකරුගේ යම් අත්දැකීමකින්, පෞද්ගලික වේවා යම් අත්දැකීමකින්. මේක තමයි ප්‍රශ්නය. ඒට තමයි උත්තර අපි ලියන්න ඕන. ඔබ දන්නවා නිර්මාණාත්මක කිව්වහම ගොයන් කවි, පතල් කවි, පැල් කවි බොහොමයක් මේ නිර්මාණාත්මක සංනිවේදන කොටසට අදාළ වෙනවා. ඒ හින්දා මම පතල් කවියකින් ඔබට මේ නිර්මාණකරුවාගේ අත්දැකීම් නිර්මාණය වෙන ආකාරය පැහැදිලි කරන්න. දැන් පතලක කෙනෙක් ඉන්නවා. ඔහු විසින් විඳින දුක් වේදනා මේ පතල් කවියේ ගැබ් වෙලා තියෙනවා. ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට, කන්නේ කරබලයි රට හා ලේ බතට, බොන්නේ බොරදියයි පූර්වේ කළ පවට, යන්නේ කවදාද මව්පියෝ දකින්නට. ඔබට පැහැදිලි මේ තියෙන කවියේ ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට, මේ පතලේ පතල් හාරමින් ඉන්නවා මේ ගල යට, කන්නේ කරවලයි රට හාලේ බතට, පතලකට ගියපුවාම මේ ගමේ ගොඩේ උයලා තම් පිහලා තම්බලා කොටලා ගන්න සහල් නැහැ, රටහාල් තමයි කඩෙන් අරන් කන්න ඕන. බොන්නේ බොරදියයි පූර්වේ කළ පවට, බොරදිය තමයි බොණ්ඩ වෙන්නේ, ලිඳෙන් ගෙනාපු නැවුම් කලයක තියෙන වතුර එහෙ නැහැ. යන්නේ කවදාද මව්පියෝ දකින්නට, දැන් තමයි හිතෙන්නේ මේ රැකියාව සොයාගෙන ආවාට, දිනගෙනමින් ඉන්නේ මව්පියෝ දකින්න. ඔබට පැහැදිලි මේ නිර්මාණකරුවාගේ අත්දැකීම අපූර්ව නිර්මාණයකට තියෙන, නැත්තම් මේ නිර්මාණේ තුල ගැබ්බෙලා තියෙන. මේ කවියක් ගත්තොත් මේ අපූර්ව සිද්ධි නැත්තම් කෙනෙකුට යමක් පැහැදිලි කරද්දී මේ නිර්මාණය බිහි වෙනවා අපූර්වට. තමන්ගේ අවශ්‍යතාවය, තමන්ගේ වමනාවක් හෝ යෝජනාවක්, හොඳ යෝජනාවක් නරක යෝජනාවක් අපූර්වට ඉදිරිපත් කරන්නටත්, එය ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරන්නටත් හැකියාවක් මේ නිර්මාණකරුවා තුළ තිබේ. ඒ ඔවුන් ලද අත්දැකීම් සහ ඒ නිර්මාණකරුවාගේ දක්ෂතාවය. මම ඒ කරන්නා වූ යෝජනාවත්, එය ප්‍රතික්ෂේප කරන්නා වූ නිර්මාණාත්මක කවිපල කිව්වහම ඔබට තේරේවි මේ නිර්මාණකරුවා තුළ අත්දැකීම් ගොනුවෙද්දී ඇතිවන්නා වූ අපූර්ව නිර්මාණය. එක්තරා කාන්තාවක් අම්බලමක් ගාවෙන් තනියම යනවා. මේක දකිනවා අම්බලම ගාව ඉඳගෙන ඉන්න තරුණයි. ඔහුට හිතෙනවා සස්වාමික හෝ අස්වාමික හෝ, කියන්නේ විවාහ හෝ අවිවාහක මේ කාන්තාවන්ට, කාන්තාවට යම් යෝජනාවක් කරා. දැන් තරුණයා කල්පනා කරලා කියනවා මේ තරුණියට, ඒ ඔහුගේ විලාසිතාව නැත්නම් ඇගේ විලාසිතාව බලලා, වසාගෙන දෙතන එක් අතකින් කිඳ නගු, උස්සාගෙන නෙරිය එක් අතකින් කිඳ නගු, හිමි නැති ගමන කොයි යනවද පුංචි නගු, අම්බලමේ නැවතිලාපි යමුද නගු. ඊට පස්සේ දැන් මේ සුන්දර යෝජනාවක් කරේ, බයින්ඩ විදිහක් නැහැ, කිසි දෙයක් කරන්න විදිහක් නැහැ. මේ තව කතා කර කර හිටියොත් ප්‍රශ්නයක් වෙනවා. අපූර්වට පිළිතුර දෙනවා කාන්තාවත් නියමාකාරය. මෙන්න මෙහෙමයි කාන්තාව උත්තරේ දෙන්නේ. වසාගෙන දෙතන දරුවගේ කිරිහඳා, උස්සාගෙන නෙරිය මඩගෑ වෙන හඳා, බාල මස්සිනා පස්සෙන් එන හඳා, යන්නන් අයි යන්නේ මගේ ගම දුරහින්දා. ඔබට පැහැදිලි මේ පිළිතුර සහ ප්‍රශ්නය සහ පිළිතුර. ඒ වගේම
මෙහි ගැඹුරු සාහිත්‍ය කරුණොත් මේ නිර්මාණකරුවා සරලව එකතු කරලා තිබෙනවා ඔවුන්ගේ අත්දැකීම් අනුව. සමහර විට දර්ශනය, ආගම වැනි කරුණු නිර්මාණකරුවා එය උගද්දී සරලව එකතු කරනවා නිර්මාණය තුළට. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒකේ තියෙන්නේ අම්බල මේ පින වලංකදක් ගෙන ඒක බිඳ පිගුණා හරියට මට හිනා. දැන් මේක ඔබට කිව්වහම ඔබ හිතයි මේ හරකෙක් විසින් වලංකදක් බිඳනවා කියලා. නෑ. මේකේ තියෙන්නේ බෞද්ධ දර්ශනයේ ඉගෙනගත් පුද්ගලයා විසින් නිර්මාණය කරලද අපූරු නිර්මාණයක්. අම්බල මේ පින. අම්බල මේ පින කියන්නේ මේ මිනිස්සයා මල වලංකදක් ගෙන වලංකදක් ගෙනව කියන තෘෂ්ණාව නැමැති වලංකද ගෙන මේක බිඳ පිගුණ මේක ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් තෘෂ්ණාව විනාශ කරා ඊට පස්සේ ඒකට හරි ඒකට මට හින අවු විසින් නිර්වාණය සම්බුද්ධත්වයට පත්වා. බලන්න නිර්මාණකරුවාගේ නිර්මාණාත්මක අත්දැකීම තුළ ඔහුගේ පෞද්ගලික අධ්‍යාපනය දැනුම විනෝදය මේ සියල්ලම ප්‍රායෝගිකව මේ නිර්මාණ තුළින් ඉදිරිපත් කරන්න සමත් වෙලා තියෙනවා. දැන් අපි තාරුණ්‍ය ගත්තොත් තාරුණ්‍යයේදී විවිධාකාර හැලහැප්පීම් වලට ලක් වෙනවා. එහිදී එක නිස්දස් කවි පන්තියක තියෙනවා විරහව කියලා ලියලා බාත්รูම් එකේ හකුරි දෙනකන් ඇඬුවා. මේ තියෙන පේලි හතර විතරයි. මේක තමයි විරහ. පැහැදිලිනේ. ඔබ අත්දකලා නැත්නම් නෙවෙයි මේ නිර්වාණකරුවාගේ ඇතුළත ඇති අභ්‍යන්තරයේ ඇති දේ නිර්මාණයකින් බිහිවීම. මීට අමතරව තව බොහෝ දේවල් මම උදාහරණයකට ගත්තොත් බෝඩිම කිව්වහම ඔබ නැවතිලා ඉන්න බෝඩිම වෙන්න පුළුවන්. මේ අපූර්ව සිද්ධිය නන්දා මාලනී මහත්මියගේ ගීතයකට ඇතුළත් වෙනවා. එය සමහර විට නැත්තම් සමහර ආකාරයක බෝඩින් කිව්වහම මේ අර ආයෝජන ප්‍රවර්ධන කලාපයන් තුළ ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන සේවිකාවන්ගේ තිබෙන දෑ පෞද්ගලිකව නිර්මාණකරුවා තමන්ගේ දෙයක් කරගෙන මේ නිර්මාණය කරලා තියෙනවා. ඔබට මේ ගීතය සම්පූර්ණයෙන්ම ඇහුවොත් ඒ අපූර්වට පැහැදිලි වෙයි. මම එහේ පේලි දෙක විතරයි මම ඒ අදාළ කොටස ඔබට වැටහෙන්නට ඒක කියන්න. පඩිපත ලැබෙන විට දෙයයන් බුදුන් වගේ බෝඩින් මාස්ටර් වෙසමුනි රජෙක් වගේ. පඩිය ලැබෙන දවසට බෝඩිමේ ඉන්න මාස්ටර් දන්නවා මම සල්ලි දීලා මගේ සල්ලි ටික ලැබෙනවා කියලා. එදාට දෙයයන් බුදුන් වගේ. ඊට පස්සේ වෙසමුනි රජුන් වගේ ලයිට් දාන්න බෑ, වැඩියෙන් දාන්න බෑ. ඔබ යම් ආකාරයකින්නේ පූර්ණ ගීතය ඇහුවොත්, සම්පූර්ණ ගීතය ඇහුවොත් මේ නිර්මාණකරුවා තුළ ඇතිවන්නා වූ පෞද්ගලික නැත්තම් ඔහුගේ අධ්‍යක්ෂීම් සමුදාය නිර්මාණයන්ගෙන් බිහි වෙනවා කියන එක තමයි මේ දී අපි පැහැදිලි කළ යුත්තේ. මං හිතනවා ඔබට අවශ්‍ය ප්‍රමාණයට කරුණු එකතු වුණා. ඔබට පුළුවන් දැන් ඔබ යම් දෙයක් යම් නිර්මාණයක් දකිද්දි ඔබට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් මේ නිර්මාණය තුළ නිර්මාණකරුවාගේ පෞද්ගලික හෝ අධ්‍යක්ෂීම් සමුදායක් තුළින් තමයි මේ නිර්මාණය බිහි වී ඇත්තේ කියන එක. මං හිතනවා ඔබට ප්‍රමාණවත් ඔබේ පිළිතුර ජයග්‍රහණය කරන්න.